ඉතින් සංගීතේ අපි කවුරුත් බලන් හිටපු සිද්ධියක් තමයි අපිට දකින්න ලැබුණේ. ඒ තමයි මහිලගේ ප්‍රසංගයට මහිලා පෝස්ටර් අලවන්න ගිහිල්ලා එතන සිද්ධ වෙච්ච දෙය. ඔගලොන්ට මතක ඇති අපි කලින් ගినాපු වීඩියෝව. අපි මේ වීඩියෝවේ අනුමාන දෙකක් ගినాවා. එදිනේ කණුමානයක් තමයි ඔය සිද්ධිය යන වෙලාවට පන්සලේ හාමුදුරුව එනවා කියලා. අපිට දැන් ගියේ එපිසෝඩ් එකෙන් ඒක දකින්න පුළුවන් වුණා. අපි ඊළඟ අනුමානය උනේ මහිලට එන මර ප්‍රහාරයට මහිලා උත්තර දෙනවා. ඒ කියන්නේ මහිලා හොඳටම ගහනවා මර සෙට් එකට. හැබැයි ඉතින් ඒ දේ නම් සිද්ධු වෙන්නේ නැහැ. නමුත් ඉතින් හාමුදුරුව නොඑන්නේ තෙන්ට එදේ සිද්ධ වෙන තමයි ගියේ. කොමාරි වලියක් නොයා එතන සාමදාන වුණා. හැබැයි ඉතින් හාමුදුරු වැඩි නැත්නම් මෙතෙන්ට නයිනේ නයිනේගේ තාත්තයි දෙන්නම හොඳටම කුටි කනවා. ඒ දෙදින් එදේ සිද්ධ වුණා නම් තමයි සංගීතය බලන හැමෝටම වගේ සතුටු. මොකද සංගීතයේ කතාවේ වැඩිපුරම ප්‍රශ්න ඇති කරන්නේ ඔය ඩබල තමයි. ඒ දෙදින් හාමුදුරු වැඩියට පස්සේ නයිනේ නයිනේගේ තාත්තයි දෙන්නම හොඳට රංග පෑවා. නමුත් ඉතින් ගමේ පන්සලේ හාමුදුරුවෝ දන්නවා තිලක් කියන්නේ කවුද කියලා. තිලක්ගේ පුතත් ඉතින් ඊට එහා කියලා හාමුදුරුවෝ දන්නවා. මේ දේවල් මේ විදිහට සිද්ධ කරලත් අසලයි කල්පනායි ප්ලෑන් කරන්නේ පන්සලට ගිහලා ෂේප් වෙන්න. හැබැයි ඉතින් එතනත් ලොකු යටි අරමුණක් තියෙනවා. ඒ තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ මේට මූලිකත්වයෙන් ඉන්න නිසා හාමුදුරන්ට සේෆ් කාඩ් එකක් ගහලා මේගොල්ලන්ට මූලිකත්වය ගන්න. ඇත්තටම ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මේට කැමති වෙයිද? කල්පනා අසල දෙන්නම පන්සලට ගිහලා පොඩි හාමුදුරුවෝ හම්බෙනවා. අසල කල්පනා හාමුදුරුවන් හම්බෙලත් පුරාචීරු ගහනවා. ප්‍රසංගයට ආරාධනා පත්‍රයක් ලැබුණේ නැහැ කියලාත් කම්ප්ලේන් කරනවා. අසල කල්පනාට දෙන්නටම හාමුදුරුවන් උත්තරයකුත් දෙනවා. ඉතින් මේ ඩබල්ට මෙතනදිත් පන්සලට ආවේ අපරාධ කියලාත් හිතෙනවා. කොමාරි ඉතින් මේ භක්තිගීත ප්‍රසංගේනොත් මහිලා ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ කල්පනාට අසලට සුරංජිත් මේ කාටවත්ම මේක නවත්වන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසත් අපිට කියන්න. අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. අපේ නාලිකාවට අලුත් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනය තොල් දාන්න. අදත් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.